ವಿಶೇಷ ಸಾಕಚ್ಚ. සිංහල උරුමකම් සනිටුහන් කිරීමේ මාසේ වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡා පෙළකටයි ඔබ මේ සමන්දිමින් සිටින්නේ. අප රටේ ලාංකික සිංහලයන් මෙරටට විත් කරන ලද සේවය ඇගීම මෙවන් අවස්ථාවක මාධ්‍යයක් තුළින් අපට කළ හැකි ඉහළම කර්තව්‍යයි. එම නිසා අද අපගේ ගෞරවනීය ආරාධනය මත මෙහි අපහා එක්වෙනවා ආචාර්ය නිමල් රත්නායක මහතා. පොදුවේ ගත් කල සකල මිනිස් පැවැත්මට අදාළ වන පර්යේෂණාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධව කැපවී කටයුතු කරන ආචාර්ය නිමල් රත්නායක මහතා ඇත්තෙන්ම ලාංකික අපට මහත් එළියක්. ආචාර්ය නිමල් රත්නායක මහතා අගනුවරින් පැයක් විනිවිද මා ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඔබ පිළිගන්නවා මේ අවස්ථාවේදී. බොහොම ස්තුතියි. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. හොඳයි. මට අහන්න කැමතියි ඇත්තටම මේ දැන් අප්‍රේල් 27 අපිට තියෙනවා සිංහල උරුමකම් කියාපෑමේ දිනය පාර්ලිමේන්තුවේදී උත්කර්ෂවත් ලෙස. ඉතින් මේ උත්සවයට ඔබතුමා සම්බන්ධ වෙන්නේ කිනම් අංශයක් සඳහාද? මං හිතන්නේ මම මේ උත්සවයට සහභාගී වෙන්නේ සිංහලෙක් හැටියට මේ කැනඩාවට ඇවිල්ලා කැනඩාවට කරපු සේවයක් ගැන. සේවයක් කියන්නේ මං කරන පරීක්ෂණ වලින් කැනඩාවට වුණ යහපතක් නැත්තම් කැනඩාව රජයට මං හින්දා වුණ ප්‍රයෝජන මොනවද කියලා ගැන පොඩ්ඩක් කතා කරන්නයි මගේ අදහස. ඒත් මේ අපි මේවා කරන්නේ මේක සිංහලෙක් හැටියට. නමුත් පටන් ගන්නකොට නම් එහෙම නෙවෙයි. මෙහෙ මගේ රස්සාව හැටියට මගේ එක්ස්පර්ටිස් කම අනුව මම කරපු රස්සාවෙන් මේ රටේ ඉන්න ජනතාවටත් ඒත් එක්ක මමුළු ලෝක ජනතාවටම වුණ සේවයක් වුණා නම් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නයි සිංහලෙක් හැටියට මගේ අදහස. අප කැනඩා රජයෙන් ලබාගත් මෙම වරප්‍රසාදයට අප ලාංකිකයන් කළ කරන සේවය ඉවහල් වන බව කියවෙන නිසාම අපේ රටින් මෙරටට පැමිණ සකල සමාජයටම ලබා දුන් හොඳ ප්‍රතිඵල ගැන කතා කිරීමටයි අද ඔබතුමා අපහායක වන්නේ. එසේමයි, එහෙම තමා කරන්න අදහස් වෙන්නේ. ඒ විදිහටයි මම මේ මෙව්වකට සහභාගී වෙන්නේ. අපිට බොහොම සන්තෝෂයි මෙහෙම සිංහලයන්ගේ ගැන, සිංහලයන් මේ රටට කරපු දේවල් ගැන සිංහලෙක් හැටියට කතා කිරීම අවස්ථාවක් ලැබීම බොහොම සන්තෝෂකින මම ඉස්සලාම කියන්න ඕනේ. හොඳයි, වඩාත් පැහැදිලි කර ගැනීමට මම මෙහෙම අහන්න කැමතියි. එම උත්සව දිනේදී ඔබතුමා කිසියම් අංශයක් බාරව කටයුතු කරනවද? මෙහෙම ප්‍රධාන අංශයක් කියලා මම කරන්නේ දැන් ඉස්ලාම් කිව්වා වගේ මේ රටට ඇවිල්ලා සිංහලයන් මොකක් මේ රටට කරපු කන්ට්‍රිබියුෂන්ස් නැත්තම් මොනවද රටට දුන්නේ කියන ගැන මම කරන්න මට ඇත්තටම ආරාධනාවක් ලැබිලා තියෙනවා. මේ එහෙමයි මොනවද කිරුවේ කියලා කියන්න කියලා. හොඳයි, ඉතින් මම අදහස් කරන්නේ ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නයි. නමුත් අවස්ථාවන්තකමට එදාට මට වෙන වැඩ වගේක් ඉදිලා තිනවා. මට ලංකාවට යන්න වෙලා තියෙනවා. නමුත් ඒක වෙන කෙනෙක් මං වෙනින් ඉදිරිපත් කරයි කියලා මං හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට මම දැනගන්න කැමතියි ඔබතුමා අතින් සිංහලයකු ලෙසින් කැනඩා රජයට හෝ වෙනත් රජයේ අංශයකට වූ සේවාව ගැන අපි කතා කළොත් මේ වෙලාවේදී ඒ ගැන මතක් කරොත්. ඉන්න බොහොම ස්තුතියි. මම ඇත්තටම වැඩ කෙරුවේ දැන් මම විශ්‍රාම ගිහිලා ඉන්නේ 1988 ඉඳලා රජයටයි මම වැඩ කෙරුවේ. රජයට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කිව්වට හෙල්ත් ඩිපාර්ට්මන්ට් එකට, හෙල්ත් කැනඩා වලට. ඒකෙදි මම පරීක්ෂකෙක් හැටියට, මේ සයන්ටිස් කෙනෙක් හැටියට වැඩ කෙරුවා. මං කරපු මං හිතන්නේ සේවය කොටස් තුනකට බෙදන්න පුළුවන්, අංශ තුනකට. පළවෙනිම මේ අහලා ඇති හුඟක් අය මේ ට්‍රාන්ස් ෆැට් කියන එක, මම තෙල් සහ මේද ගැන තමයි මගේ දැනුම තියෙන්නේ. මම පරීක්ෂණ පැවැත්වුවේ ඒකේ. ඉස්සෙල්ලාම මම අවුරුදු 1988 ආපුවම මට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මේ ට්‍රාන්ස් ෆැට් එකක් කියලා තියෙනවා. ඒවා තියෙනවා හැම මේ අපි කන කෑමවල. වැඩියෙන්ම ඒ දවස්වල තිබුණේ මාජරින්වල. මාජරින් විතරක් නෙමෙයි, ඊට පස්සේ බැදුමට ගන්න ඔයිල් තෙලක් හැටියට මේක පාවිච්චි කරුවා. එතකොට ඒ දවස්වල තිබුණ ෆාස්ට් ෆුඩ් රෙස්ටරන්ට්ස් කිමකෝ මැක්ඩොනල් එහෙම, ඒ වගේ අය පාවිච්චි කරුවේ මේ පොටේටෝ චිප්ස් හදන්න, එහෙම ෆ්‍රෙන්ච් රයිස් හදන්න, නැත්නම් ෆිෂ් චිප්ස්. ඒ වසේරටම පාවිච්චි කරුවේ මේ ට්‍රාන්ස් ෆැට්. ඒ දවස්වල දැනගෙන හිටියේ නැහැ, ඒ කියන්නේ 1988 වෙනකොට මේක එතරම් හොඳ දෙයක්, ශරීරයට හොඳ දෙයක් නොවන බව දැනගෙන හිටියේ නැහැ. ඒ දවස්වල ඒක පාවිච්චි කරුවේ ඇත්තරම 1940 ගණන් ලෝක යුද්ධය තියෙනකොට.
මේ බටර් වෙනුවට පාවිච්චි කෙරුවා මාජරින්. මාජරින් හැදුවේ මේ ට්‍රාන්ස්ෆැට් කියන තෙල් වර්ගය. ඒක කෘතිම දෙයක්. ඉතින් ඒ ගැන පස්සේ 80 ගණන්වල 90 වෙනකොට මේ තේරුණා මේ ඒතරම් හොඳ දෙයක් නෙවෙයි, මෙන් හෘද වස්තුවට වැඩියම හානිකර වෙන්න පුළුවන්. එතකොට මම හෙල්කැන්ඩාවට ඇවිල්ලා වැඩ කරනකොට මට කිව්වා මේක බලන්න මේ කොච්චරක් තියෙනවද කැනඩාවේ කෑමවල. මම ඒක පටන් ගන්නකොට මට තේරුණා මේ ට්‍රාන්ස්ෆැට් කියන එකේ ඒ දවසල තිබුණ ක්‍රම මේවා කොච්චරක් තියෙනවද කියන මෙතඩ්ස් ඒ තරම්ම හොඳ නැහැ. ඉතින් මම පළවෙනිම කෙරුවේ මේ අලුතෙන් මෙතඩ් එකක් හොයාගත්තා, කොහොමද මේක හරියට මේ මෙෂ කරගන්නේ කියලා. ඒක අවුරුදු ගාණක් මම වැඩ කෙරුවා. දැන් ඒ මෙතඩ් එක තමයි මුළු ලෝකෙම මම කියන්න ඕනේ මේ ළඟදී WHO World Health Organization එකත් මගේ මෙතඩ් එක පිළි අරගෙන මුළු ලෝකෙටම කිව්වා මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆැට් බලන්න පුළුවන් කියලා. ඒක හින්දා තමයි කැනඩාවේ 2003 වෙනකොට මගේ මෙතඩ් එක හින්දා මෙහෙ දැන් බලන්න පුළුවන් ඕන කෙනෙකුට. කෑම දැන් කිමක මාජරින් හරි ඕන එකක් ගත්තාම ප්‍රොසස් ෆුඩ්ස් වල තියෙනවා ට්‍රාන්ස්ෆැට් කොච්චරක්ද කියලා. ඒක උනේ මං කරපු වැඩ හින්දා. එතකොට ඒත් එක්කම මේ හරියටම ක්‍රමයක් හොයාගත්තන් පස්සේ මම බැලුවා කොච්චරක් මේ කෑමවල තියෙනවද කියලා. බලන්න යනකොට හැම ජාතියෙම තියෙනවා මේ ට්‍රාන්ස්ෆැට්. ඒත් එක්කම මට තේරුණා ලෝකෙම වැඩියෙන්ම ට්‍රාන්ස්ෆැට් අපේ කෑමවල තමයි තියෙන්නේ කැනඩාවල. ඒකින්ද පළවෙනි පියවර හැටියට අපේ රජය කැනඩා රජය කෙරුව වැඩේ මේ වහදන ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට කිව්වා මේක අඩු කරන්න ඕනේ කියලා. ඒගොල්ලන් අඩු කරේ නැති හින්දා තමයි අපි ලේබලින් පටන් ගත්තේ. ඒත් එක්ක මේත්‍රි විතරක් නෙවෙයි, මම තවත් පරීක්ෂණ කරාන යනකොට මව්වරු අර කියන කෑම කාපුවාම මව්කිරිවලත් හරියට තිබුණා. ඊට පස්සේ මව්කිරි බොන පොඩි ළමයිගේ හරියටම ට්‍රාන්ස්ෆැට් තියෙනවා. ඒකෙන් අපි පොඩි ළමයෙක් එක්ක පරීක්ෂණ කරන්න බෑ. නමුත් අපි යූස් කරුවා මොඩල් එකක් හැටියට ඕන තැනක. ඉතින් මේ වයි කරනකොට ඉස්සෙල්ලාම පටන් ගන්නෙ ලැබොරටරි රැස්ලගෙන් තේරුණා ඒගොල්ලන්ගේ මොලේ එතර ඇස්පෙනීම දුර්වල වෙනවා මේ ට්‍රාන්ස්ෆැට් කෑපුවාම. එතකොට ගාමන්ට් එකට වැඩියම තවත් තහවුරුණා මේකම හොඳම දෙයක් නෙවෙයි කියලා. ඊට පස්සේ කිරුවැඩේ 2007-08 වෙනකොට ලේබලින් වලින් පොඩ්ඩක් අඩු වුණ බව මගේ පරීක්ෂණ වලින් පවත්ලා පෙන්නුවා. ට්‍රාන්ස්ෆැට් අඩුයි, තවමත් අඩු කරන්න ඕනේ. ඒ අතරම මුළු ලෝකෙම මේ ගැන වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙන් පෙවුණා මේ ට්‍රාන්ස්ෆැට් හෘද වස්තුවට කොහොමත් මරණාරක බව. ඊට පස්සේ World Health Organization කිව්වා සාමාන්‍ය ජනතාවට ට්‍රාන්ස්ෆැට් ග්‍රෑම්ස් දෙකකට වඩා දවසකට ගන්න හොඳ නෑ කියලා. ඒකත් අපි පිළිග අරගෙන ඊට පස්සේ කිරු වැඩේ නීතියක් දැම්මා කෑමවල මාජරින් වගේ ඒවල 2%කට වඩා තියෙන්න බෑ කියලා ට්‍රාන්ස්ෆැට්. ඒක තමයි නීතිය. ඊට පස්සේ දැන් මාස කීපයකට පෙර, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 2018 තහනම් කෙරුවා වෙළෙන්දන්ට කිව්වා කෑම නිෂ්පාදනය කරන අයට ට්‍රාන්ස්ෆැට් තියෙන තෙල් වර්ග කොහොමවත්ම පාවිච්චි කරන්න එපා කියලා. අද සාකච්ඡාවට සහභාගී වන්නේ ආචාර්ය නිමල් රත්නායක මහතා. World Health Organization එක මේ 2017 ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයක් කෙරුවා. 2023 වෙනකොට මේ මුළු ලෝකෙම ට්‍රාන්ස්ෆැට් අහක් කරන්න ඕනේ කියලා. ඉතින් මට සන්තෝෂයි මටත් ඒ ප්‍රොජෙක්ට් එකට සහභාගී වෙන්න කියලා මම මේ දවස්වල ඒගොල්ලන්ට World Health Organization උදව් කරනවා. මේ අනික් රටවලට වැඩියෙන්ම Third World Countries, ඒ කියන්නේ අපි කියමුකෝ මේ වගේ කැනඩා වගේ දියුණු නැති රටවලට කොහොමද කියන්නේ මේ ට්‍රාන්ස්ෆැට් අහක් කරන්න කියලා. වැඩියෙන්ම ඇත්තට ලංකාවේ නම් මම දන්න විදිහට තර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒදා ඉඳලා පාවිච්චි කරුවේ නැහැ මේ ට්‍රාන්ස්ෆැට් තියෙන තෙල් වර්ග. නමුත් පකිස්තානයේ ඉන්දියාවේ ඒගොල්ලන් පාවිච්චි කරනවා ghee කියලා, vegetable ghee, වනස්පති කියලා කියනවා මේ ඉන්දියාවේ. ඒවයි තියෙනවා 50%ක් විතර ට්‍රාන්ස්ෆැට්. ඒක ලොකු ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. ඉතින් මම උදව් කරනවා මේ කොහොමද ලැබ්ස් වල ඒගොල්ලන් ඒ ට්‍රාන්ස්ෆැට් හරියටම මෙෂ කරලා කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් හදලා මේක දැනගන්නේ කොච්චරක් තියෙනවද කියලා. ට්‍රාන්ස්ෆැට් හැම වෙලාවෙම පාවිච්චිට ගන්නවා නම් අපේ වැඩි වෙනවා LDL කොලෙස්ටරෝල් වැඩි වෙනවා. LDL කොලෙස්ටරෝල් තමයි හෘද බාධයට වෙන ප්‍රධානම දේ. ඒත් එක්කම තව එකක් තියෙනවා හොඳ කොලෙස්ටරෝල් කියලා කියනවනේ HDL කොලෙස්ටරෝල් හොඳටම අඩු වෙනවා. එතකොට මේකේ
ප්‍රතිශතය LDL2 HDL කොලස්ටරෝල් හුඟක් වැඩි ට්‍රන්ස්ෆැට් කාපුහම ට්‍රන්ස්ෆැට් තමා මහිතන්නේ දැනට පෙන්නන හැටියට නරකම තෙල තෙල්වලින් ගත්තහම තියෙනවන සැචුරට් ෆැට් කියන සැචුරට් ෆැට්වල්ටත් වඩා නරකයි. එතකොට මේක 1950 ගණන් 60 ගණන් 70 එහෙම දැනගෙන හිටියේ නෑ. 80 මැදභාගයේදී නැත්තම් 90 තවා පටන් ගත්තේ මේ තේරුම් ගන්න මේ පරීක්ෂණ කරායට මේ හොඳට හොඳ තෙලක් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් වෙන්නේ අපේ කීමකෝ සිගරට් බොනකොට ওই සිගරට් හදන කම්පැනි කැමති වෙන්නේ නැහැ. මේ සිගරට් වලින් එක එක ලෙඩ හැදෙන්න පුළුවන් කියලා ඒ වගේ තමයි මේකත් උනේ. ඉස්ලාම ඉන්ඩස්ට්‍රි එක කැමති වුණ නැහැ පිළිගන්න මේක. ඒ හින්දා තමයි අවුරුදු ගාණක් ගියා. නමුත් 2004-05 වෙනකොට තේරුණා මේක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි කියලා. ඉතින් මගේ කන්ට්‍රිබියුෂන් එක උනේ මේ අලුතෙන් මෙතන දෙකක් දැම්මා. ඒ වගේම පෙන්නුවා මේ කැනඩාවේ හැම මෙවකම තියෙන හැටි. දැන් තියෙන මාජරින් නැත්තම් අපි කියමු ෆ්‍රෙන්ච් රයිස් එහෙම අපි ගියා කියලා මැක්ඩොනල්ඩ්ස් වල ඒගොල්ලන් ඒ වගේ තෙල් පාවිච්චි කරන්නේ. හොඳ තෙල් පාවිච්චි කරනවා ඇත්තටම ඉස්සර තිබුණටත් වඩා. ඉතින් පංගුවක් ආයා මගෙන් අහනවා මේ මාජරින් හොඳ නැද්ද කියලා. නෑ මාජරින් ඇත්තටම හොඳයි බටර් වලට වඩා. ඉතින් බයක් නැතුව කන්න පුළුවන් දැන් තියෙන මාජරිනුත්. ඒ වගේම මේක පාවිච්චි කරනවා ඩෝනට්ස් හදන්න ගන්නවා. ට්‍රාන්ස්ෆැට් තියෙනවා ඉස්සර පාවිච්චි කරුවා. මෆිට්ස් හදන්න ගත්තා පංගකය දොන නොදැනත්ම කනවා ඇත්තටම ට්‍රාන්ස්ෆැට්. ඒ දවසවල මොකද පාන් රාත්තලක් ගත්තා නම් පාන් ගෙඩියක් පාන් ගෙඩියෙත් තියෙනවා. ඒත් එක්කම බන්ස් ගත්තා නම් බන්ස් වලත් තියෙනවා. හැම ප්‍රෝසෙස් ෆුඩ් එකකම තිබුණා. දැන් ක්‍රමයෙන් අඩු වෙලා දැන් 2018 සෙප්තැම්බර් ඉඳලා කාටවත් මේ ෆුඩ් මැනුෆැක්චරලට පාවිච්චි කරන්න බෑ. ඉතින් කැනඩාව ඇත්තටම ට්‍රාන්ස් ෆ්‍රී මෙවකක්. ඒ වගේම තවත් රටවල් කීපයක් තියෙනවා. ඩෙන්මාර්කේ තියෙනවා, ඇමරිකාවෙත් අපිත් එක්කම මෙවක් කරුවා, යුරෝපියන් කන්ට්‍රීස්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම කිව් හැටියට සමහර අප්‍රිකානු රටවල් වැඩියම ඒෂියන් කන්ට්‍රීස් එහෙම තාම මේ ගැන ඉක්ලන් හිතලවත් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් ඒ රටවලට. ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම වලට. ඒ වගේම ආචාර්ය නිමල් රත්නායක මහත්මයා ඔබ මේ විදිහට කරන ලද මේ උත්තරීතර සේවාව ඇත්තරම කැනඩා රජයේ අවධානය සිංහලයන් වෙත යොමු වීමට ප්‍රධාන හේතුවක් වන්නට ඇති කියලා අපි දැන් අනිවාර්යෙන් තේරුම් ගන්නට ඕනේ සත්‍යයක්. ඔව්, කැනඩා රාජ්‍ය ඇත්තටම මේ ගැන බොහොම සන්තෝෂ වුණා. ඒ මම කරපු මෙව්වත් ඒගොල්ලන් පිළිගත්ත. මේක ලොකු සේවයක් කිරුවේ කියලා. එතකොට මම මතක් කරන්න කැමතියි 2002 නැත්තම් 2003 මේ ක්වීන්ගේ එංගලන්ත රජින අවුරුදු 50ක් වෙනවා 2002 වෙනකොට උතුන පළඳලා. ඒ වෙනුවෙන් ගෝල්ඩ් මෙඩල්ස් දුන්නා. හොඳ සේවයක් කරපු අය රටට, මේ රටට විතරක් නෙවෙයි කොමන්වෙල්ත් එකේ අනෙක් කන්ට්‍රීස් වලටත්. මට ඉතින් හෙල්ත් කැනඩාවෙන් මේවා කරලා මගේ නම යෝජනා කරලා ඉතින් මට එහෙම ගෝල්ඩ් මෙඩලකුත් දුන්නා. ඒත් එක්කම 2003 පාර්ලිමේන්තේදී මේ ගැන කතාවත්ලා ඉතින් මගේ නම සඳහන් කරලා එතන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් මට ස්තුති කරලා තිබුණා. එය හැන්සාඩ් ඩිගට් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මට බොහොම සන්තෝෂයි මට කැනඩා වෙනුවෙන් කැනඩාවේ ඉන්න ජනතාව වෙනුවෙන් විද්‍යාත්මකව මොන හරි කරන්න පුළුවන් කියලා. ඒතර සිංහලයක වශයෙන් මම හිතන්නේ මම කරපු ලොකුම සේවය මේ රටට ඒකයි. අනිවාර්යෙන් කැනඩා රජයේ සිංහල නාමය තහවුරු කරන්නට ඒ සඳහා ප්‍රධාන අවධානයක් යොමු කරන්නට ඔබතුමාගේ මේ කාර්යයම ප්‍රමාණවත් කියලා තේතෙන තරමටම ඔබතුමාගේ සේවය ඉතාම උතුම්. මේ කටයුතු සඳහා කාලය කැප කිරීමේදී ජීවිත කාලය වැඩි හරියක් මේ පරීක්ෂණ කටයුතු සඳහා තමයි යෙදුවේ. ඒතර මේ දරු පරිශ්‍රමයන් තුළින් යම් දිනක සිංහල ජනී ජනයාට සනිටුහන් කළ හැකි දිනයක් කැනඩාවේ උදා වේයි කියා ඔබතුමාට කිසියම් දිනක හිතුණාද? මත්නම් එහෙම හිතුනේ නෑ ඇත්තටම මම මේ පරීක්ෂණ පවත්වාගෙන යනකොට. නමුත් මගේ හිතේ තිබුණා මම මේ ලංකාවේ ඉගෙනගෙන අවුරුදු 26 මම මෙහාට ආවේ. නමුත් මගේ මුළු පළවෙනි කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයත් ඒ වගේම යුනිවර්සිටි BSc එකත් කිරුවේ ලංකාවේ. එය මට හොඳටම සැහැණ වුණා මගේ මේ පරීක්ෂණවලට. නමුත් මම ඒලා හිතුවේ නෑ. නමුත් මගේ හිතේ තිබුණා ලාංකිකයෙක්, ශ්‍රී ලාංකිකයෙක් ඒ වගේම සිංහලයෙක් ඉදවත මම ආවේ මේ නුවර ගම් පළාතකින්. එහෙම එක්කෙනෙක් මෙහෙම ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා කියලා ඒ දවසල මගේ හිතේ තිබුණා.
නමුත් ඒක ඉතින් මම කාටවත් ප්‍රකාශ කරන්න ගියේ නැහැ මෙහෙමයි කියලා. මොකද අපි සේරම සයන්ටිස්ට්ලා වුණාම හැම දෙනාම එකයි, මොන රටින් ආවත් මේ රටේ ඉපදුනත් නැතත් අපි සේවයක් කරන්නේ විද්‍යාව වෙනුවෙන් කියලා තමයි කටයුතු කෙරුවේ. ඔව්, මේ වගේ සිංහල උරුමකම් කියාපාන මාසයකදී දිනයකදී ඔබතුමා වැනි උතුම් පුජ්‍යලෙක් සමග කතා කරන්නට ලැබීම උතුම් අදහස් අපේ අතර සිංහල ජනයා අතර බෙදා හරින්නට ඒ අවස්ථාව අපිට ලබා දීම ගැන මම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් දැනට අවතිනවා. බොහොම ස්තුතියි. රත්නදීප ජන්මභූමි නංකදීප විජයභූමි, මේ අපේ උදාර වූ මාතෘභූමියයි, මාතෘභූමියයි. අප්‍රේල් මස 27 වෙනිදා පස්වරු 2 සිට 5 දක්වා කැනඩා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා උරුම දිනය සහ සිංහල අලුත් අවුරුදු උත්සවය ගැන ශ්‍රී ලංකා කැනඩා ඔටාවා සංගමයේ සභාපති අනුර ෆර්ඩිනන් මහතා. ශ්‍රී ලංකා උරුම දිනය සහ අලුත් අවුරුදු උත්සවයේ අරමුණු හතර. බොහෝ දෙනා විවිධ මාර්ගෝස්සේ අපිට සම්බන්ධ වෙනවා මේව අරමුණු හොයාගෙන. ඒ අරමුණු හතරක් තියෙනවා. පළමු අරමුණ තමයි අපි ජාතියක් හැරීට කැනඩාවට කරලා තියෙන සේවය. දෙවන කාරණා තමයි සිංහල ඉතිහාසය ශ්‍රී ලංකාවේ. තුන්වන කාරණා තමයි අපේ භාෂාව. හතරවන කාරණය තමයි අපේ සංස්කෘතිය. මේ අරමුණු හතර ඔස්සේ තමයි මෙම වැඩසටහන අපි සම්පාදනය කරලා තියන්නේ. ඉතින් අපේ වැඩිතුර තොරතුරු නම් අපේ වෙබ් අඩවියට ගොස් හොයාගන්න පුළුවන්. වෙබ් අඩවිය තමයි www.slcaottawa.com. ලැබිලා තියෙන පිළිතුරු හැටියට 500ත් 600ත් ගාණක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙම උත්සවයට යන්න පුළුවන් එකම දොරටුව වෙන්නේ පාර්ලිමේන්තු හෝල් එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් එතන තියෙනවා විශේෂ ආරක්ෂක කටයුතු මේ උත්සවයට සම්බන්ධයෙන්. මේක සාමාන්‍ය තියෙන පරිදි ආරක්ෂක කටයුතු. ඇතුළන සෑම කෙනෙක්ගේම නම සහ ඩෙන්ටිටි එක එතනින් චෙක් කරනවා. ඒ වගේම අර ගමන් මළු සෑම දෙයක්ම සුපරීක්ෂා කළ තමයි ඇතුළට එවන්න පුළුවන් පාර්ලිමේන්තු හෝල් එක නිසා. ඔබතුමන්ලාට මම විශේෂ සඳහන් කරන්න ඕන, මෙම උත්සවයට සහභාගි වෙනවා නම් කරුණාකරලා අපේ වෙබ් අඩවියට ගොස්, ඒ කියන්නේ අපේ වෙබ් අඩවිය ඇවිල www.slcaottawa.com වෙබ් අඩවියට ගිහිල්ලා කරුණාකරලා රෙජිස්ටර් වෙන්න ඕන. තමන්ගේ නම සහ දුරකථන ඇමතුම ලබා දීලා වෙන විදියක් නැහැ මේක රෙජිස්ටර් වෙන්න. අපේ වෙබ් අඩවියේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ආශ්‍රයෙන් තමයි රෙජිස්ටර් වෙන්න පුළුවන් එකම විදිය. රෙජිස්ටර් වුණ විදියට ඒ කියන්නේ කිසිම මේ ප්‍රයොරිටි එකක් නැතුව අපිට සීට් එකක් සයින් කරන්න බෑ. ඒකේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් බේසිස් තමයි අපි සීට් එකක් දෙන්න පුළුවන්. ඔබතුමාලා රෙජිස්ටර් වුණත් පරක්කු වෙලාවත් සමහරවිට සීට් එකක් නැති වෙන අවස්ථා බොහොමයක් තියෙනවා. ඒක නිසා මම නැවතත් ඔබතුමාලට ආරාධනා කරනවා ශ්‍රී ලංකා උරුම දිනය සහ අලුත් අවුරුදු දිනය උත්සවයට සහභාගි වීමට කැමති කට්ටිය කරුණාකරලා වෙබ් අඩවියට ගොස් රෙජිස්ටර් වෙන්න කියලා. ඒ ශ්‍රී ලංකා කැනඩා ඔටාවා සංගමේ සභාපති අනුර ෆර්ඩිනන් මහතා. ආදි සිංහලේ ඒ වීර මුතුන් දෙයේ